පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන විදිහට ප්‍රධාන පූජාවන් දෙකක් අපිට ජීවිතේ කරන්න පුළුවන්. එකක් තමයි ආමිස පූජාව, අනිත් එක තමයි ප්‍රතිපත්ති පූජාව. ආමිස පූජාව කියලා කියන්නේ අපි එදිනෙදා දෛනිකව සිද්ධ කරන ගිලම්පස පූජා, බුද්ධ පූජා, බෝධි පූජා, කිරියාහාර පූජා, මල් පූජා, පහන් පූජා ආදී දේ ආමිස පූජක පූජා හැටියට ගණනෙනවා. ප්‍රතිපත්ති පූජා කියලා කියන්නේ අපි බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන කරමින් කරන පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. පන්සිල් සමාදන් වෙලා පන්සිල් ආරක්ෂා කරනවා. බණ අහලා ධර්මදේශනාව තුළ තිබුණු ධර්ම කරුණු ජීවිතයට සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරනවා. මෛත්‍රිය පුරුදු කරනවා. කරුණාව පුරුදු කරනවා. දයාව පුරුදු කරනවා. පරහිතකාමී බව පුරුදු කරනවා. වෙන කෙනෙක් ඇවිල්ලා දොස් කියනකොට ඉවසීම පුරුදු කරනවා. වෙන කෙනෙක් තමන්ගේ දෙයක් පැහැරගෙන යනකොට ඒ අයට කරදරයක් හානියක් කරන්න යන්නේ නැති බව පුහුණු කරනවා. මේ විදිහට ධර්මය ජීවිතය තුළ පුහුණු කිරීම තමයි ප්‍රතිපත්ති පූජාව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේ පූජා දෙක එකතැනක තියලා සංසන්දනය කළාම වඩා වටින්නේ මොන පූජාවද කියලා බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තුල ඇතුළු බොහෝ දේශනාවන් තුල සඳහන් කරන්නේ ප්‍රතිපත්ති පූජාව තමයි කෙනෙකුගේ ජීවිතේ මේ වඩා යහපත් වෙන්නේ. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්ති රකින්න කෙනා තමයි නිවැරදි ලෙස බුදුදහම නිවැරදි ලෙස බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්ති පූජාවම තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ කොට සැලකුවේ. ඒ ආකාරයෙන්ම ආමිස පූජාව ප්‍රතික්ෂේප කළේ නැහැ. ආමිස පූජාවත් අපට කරන්න පුළුවන්. ආමිස පූජාවෙන් මූලික වශයෙන්ම කරන්නේ අපිව සතර අපායට වැටෙන්න දෙන්නේ නැතුව අපි පිනෙන් පෝෂණය කර පෝෂණය වෙන පුද්ගලයෙක් බවට පත් කරනවා. නැත්තම් අපි සැප ප්‍රතිඵල විඳින්න සුදුසු ආත්මවල ඉපදෙන්න සුදුසු කර්මයන් පින්කම් වලින් අපි රැස් කර ගන්නවා. දැන් මම අද ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි සිද්ධ කරන ආමිස පූජාවක් බලවත් කර ගැනීම සඳහා අපට අපි තුල තිබිය යුතු සුදුසුකමක් පිළිබඳව මම මීට පෙර දේශනාවකිනුත් පැහැදිලි කළා. ආමිස පූජාවක් බලවත් කර ගැනීම සඳහා අපේ තුල තිබිය යුතු සුදුසුකම. ඒ සුදුසුකම තමයි අපි ගුණයන් බුදුහාමුදුරුවන්ගේ ගුණය, ධර්ම රත්නයේ ගුණය, මහා සංඝ රත්නයේ ගුණය සිහිපත් කරගෙන පූජා කරනකොට. ඒ ගුණය කියලා කියන්නේ මොකක්ද? ඒ ගුණයන්ගෙන් ලෝකයට සිද්ධ වෙලා තියෙන සෙත මොන වගේ දෙයක්ද? ඒ සෙත නිසා කොයිතරම්නම් මිනිස්සු ඒ ගුණයන් තුළින් පෝෂණය වෙලා ඒ මිනිසුන්ගේ ජීවිත, සත්වයන්ගේ ජීවිත ආලෝකමත් කරගත්තද? එහෙම ගුණයක් නැති එක දුර්ගුණයකින් සමාජයේ කොයිතරම් දුරට විනාශ කරන්න පුළුවන්ද කියන එක මම ඔය ඇත්තන්ට මේ පැහැදිලි කළා මීට දින කීපයකට කලින් කළ දේශනාවකදී. දැන් අද මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් විශේෂ කරුණක්. ඒ නිසා ඕනෑම පින්කමක් සිදු කර ගැනීමේදී මෙන්න මේ කරුණ පිළිබඳ විශේෂ අවධානයෙන් යුක්තව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. පින්වත්නි, කුසල කර්මයක් කරන්න පුළුවන් ද්වි හේතුක කුසල කර්මයක් විදිහට සහ ත්‍රි හේතුක කුසල කර්මයක් විදිහට. මොකද්ද? පින්කමක් කරන්න පුළුවන් ද්වි හේතුක පින්කමක් හැටියට, එහෙම නැත්නම් ත්‍රි හේතුක පින්කමක් හැටියට. අපි දන්නවා ආමිස පූජාවක් සිදු කරනකොට මූලිකවම සිත තුළ තියෙන අකුසල මූලයන් තුනක් දුරු කරගන්න ඕන. සිත තුළ අකුසල මුල් තුනක් අභිධර්මයේ විස්තර කරනවා. අකුසල මුල් තුනක් තියෙනවා හැම කෙනෙකුගේම හිත තුළ. මේ අකුසල මුල් කියලා කියන්නේ මොනවද? දැන් ගහක් ගත්තහම ගහට අවශ්‍ය කරන ජලය, ගහට අවශ්‍ය කරන පොහොර, ගහට අවශ්‍ය කරන වැඩිමිට අවශ්‍ය කරන සියලු දේවල් ගහ ඇදලා ගන්නෙ, උරලා ගන්නෙ, පෙරලා ගන්නෙ ගහේ මුල් වලින්. එතකොට මුල් නිසා තමයි ගහ ඉහළට ඉහළට වැඩෙන්නේ. මුල් නිසා තමයි, මුලින් ඇදලා ගන්න පෝෂක පදාර්ථ නිසා තමයි මහා රූක්ෂ ගහක් ලෙස සකස් වෙන්නේ. ඒකේ කොළ හැදෙන්නේ, ගෙඩි හැදෙන්නේ, මල් හැදෙන්නේ මුල් වලින් ලැබෙන පෝෂණය නිසා. එතකොට මේ හිතක් තුල තියෙන ලෝභය, ද්වේෂය, මෝහය කියලා කියන්නේත් අකුසල මුල්. ඒ කියන්නේ පව්කම් අපේ ජීවිතයට ඇදලා දෙන, පව්කම් අපේ ජීවිතයට උනලා දෙන,
පව්කම් අපේ ජීවිතේට බද්ධ කරලා දෙන මුල් තුන තමයි අපේ ජීවිතේ ලෝභයත් ද්වේෂයත් මෝහයත්. එතකොට එනයින්ම මේ පව් මේ මේ කරුණු තුන පිළිබඳ සලකන උන අපේ ජීවිතේ විනාශයටපත් කරන අපේ ජීවිතේ දුකටපත් කරන අපිව සංසාරයට බැඳලා තියෙන අපිව දුගතියට අරගෙන යන අපිව සතර අපායට රැගෙන යන අපිව ඒ සඳහා බැඳලා තියෙන මුල් තුන තමයි ලෝභය එමන ද්වේෂය මෝහය. ලෝභය කියලා කියන්නේ ඇලීම යමක් යම් වස්තුවක් සමග හෝ නිශ්චල හෝ චංචල දේවල් සමග පුද්ගලයෝ සමග ඇලෙනවා. මගේ මේක මට අයිති දේ කියලා ඇලෙනවා ලෝභකම. ද්වේෂය කියලා කියන්නේ ගැටෙනවා. තමන් කැමති නැති දෙයකට හරි තමන් කැමති නැති කෙනෙකුට හරි තමන් කැමති නැති දෙයක් සිද්ධ වෙනකොට හරි අපි ගැටෙනවා ඒකත් එක්ක. වෛ තරහවක් ඇති වෙනවා අපිත් එක්ක. ද්වේෂයක් ඇති වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මෝහය. මෝහය කියලා කියන්නේ මේ ලෝකයේ සිද්ධ වෙන දේ මොකක්ද කියන එක සැබෑ ලෙස නොදන්නාකම. ලෝකයේ සිද්ධ වෙමින් පවතින දේ එහෙම සිද්ධ වෙන්නේ ඇයි කියන එක පිළිබඳ නොදන්නකම. මම ඉදිරියට තවදුරටත් විස්තර කරන්න. එතකොට මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල සිතුවිලි තමයි අපිව අර පාපයට, නරකයට ඇදගෙන යන්නේ. පින්වත්නි, මෙන්න පොයින්ට් එක අපි හොඳින් අවධානයට යොමු කරන්න ඕන. අපි හිතමු අපි සාමාන්‍ය බුද්ධ පූජාවක් බුදුහාමුදුරුවන්ට පූජා කරනවා. අපි පූජා කරනකොටම අපේ දරුවොත් අපිත් එක්ක ඇවිල්ලා අවුරුදු 5යක දරුවෙක් ඉන්න අපේ දරුවොත් අපිත් එක්ක ඇවිල්ලා බුදුහාමුදුරන්ට අපි බුද්ධ පූජාව පූජා කරනකොට එයත් ඇවිල්ලා මල් පූජා කරනවා, පහන් පත්තු කරනවා, හඳුන් කූරු පත්තු කරනවා. දරුවත් ඒකට සම්බන්ධ වෙනවා. එතකොට දරුවා මේ පින්කමට සම්බන්ධ වෙනකොට සමහරට වැඩිහිටියොත් මේ විදිහටමයි. දරුවා හෝ මේ පින්කමට සම්බන්ධ වෙනකොට එයා තමන් ළඟ තියෙන ශ්‍රද්ධාව නිසා ලෝභය කියන එක දුරු කරලා තමයි බුදුහාඳුරන්ට යමක් පූජා කරන්නේ. ලෝභය දුරු කළේ නැත්නම් හඳුන් කූරක් පත්තු වෙන්න විදිහක් නැහැනේ. පහනට තෙල් ටිකක් දාලා තිරයක් දාලා පත්තු වෙන්න විදිහක් නැහැනේ. ලෝභය දුරු කළේ නැත්නම් බුද්ධ පූජා පාත්‍රයේ බත් දාන්නේ තියෙන්න විදිහක් නැහැනේ. ලෝභය දුරු කරලා බුද්ධ පූජාව පූජා කරනවා. ද්වේෂයත් දුරු කරනවා. ද්වේෂය දුරු නොකළොත් ඒ පින්කම කරගන්නත් බෑනේ. බුදුහාඳුරුව පිළිබඳ තරහක් ඇත්තේ නැහැ. බුදුහාඳුරුව පිළිබඳ තරහක් නැති නිසා පූජා කරනවා. එතකොට මෙන්න මේ ලෝභයත් ද්වේෂයත් කියන සිතුවිලි දෙක නැත්තම් හේතු දෙක දුරු කරලා තමයි අපි ආමිස පූජාවක් කරන්නේ. හැබැයි දුරු කරන්න ඕන කරුණු තුනක් තියෙනවා. මූලිකව මේ කරුණු දෙක අපි දුරු කරගත්තොත් තමයි අපි ආමිස පූජාවක් පූජා කරන්නේ, ලෝභය සහ ද්වේෂය. මෙන්න මේ ලෝභය සහ ද්වේෂය කියන අකුසල මුල් දෙක පමණක් යටපත් කරලා කරන කුසල කර්මයකට කියනවා ද්විහේතුක කුසල කර්මයක් කියලා. ද්විහේතුක, ද්වි කියන්නේ දෙක, හේතු කියලා කියන්නේ හේතු. අර මුල් දෙකක් දුරු කරලා කරන කුසල කර්මය ද්විහේතුක කුසල කර්ම. ත්‍රිහේතුක කුසල කර්මයක් කියලා කියන්නේ මොකද්ද? ලෝභයත් දුරු කරනවා, තමන්ට ඒ වස්තුව සම්බන්ධයෙන් තියෙන ඇලීමක් දුරු කරනවා, ද්වේෂය එහෙම නැත්නම් ඒවාත් එක්ක තියෙන ගැටීම සහ තරහව කියන එකක් දුරු කරනවා, මෝහය අන්න වැදගත්ම දේ, මෝහය දුරු කරලා ප්‍රඥාව අවදි කරගෙන ඒ පූජාව කරනවා. මෝහය කියලා කියන්නේ මොකද්ද? එතකොට මේ බුදුහාමුදුරුව කියලා කියන්නේ කවුද? ධර්මරත්නය කියලා කියන්නේ මොනවද? මහා සංඝරත්නය කියලා කියන්නේ කවුද? කර්මයේ කර්මඵලය කියලා කියන්නේ මොකක්ද? මේ ආදී විදිහට ධර්මය පිළිබඳ අවබෝධයක් ඇතුව පූජා කරන දේ මොකද්ද? පූජා කරන කෙනා කවුද? කාටද පූජා කරන්නේ? පූජා කළහම මොනවද ලැබෙන්නේ? පූජාවක් කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ වටපිටාවක් දැනගෙන ප්‍රඥාවක් ඇති කරගෙන කරන පූජාව පිළිබඳ ප්‍රඥාව. දැන් උදාහරණයක් විදිහට අපි ඖෂධ පූජාව, ඔය ඇත්තෝ ඖෂධ පූජා පින්කම සිද්ධ කරනකොට අපි ඖෂධ පූජා පින්කම සිද්ධ කරන්න කලින් කොහොමද බුදුහාමුදුරුව පිළිබඳ ජීවමාන සංඥාවක් ඇති කරගන්නේ කියන එක පිළිබඳ ඉතා දීර්ඝ දේශනයක් කළා. එතකොට ඖෂධ පාත්‍රයේ අතින් අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට, කිරියාහාර පාත්‍රයේ අතින් අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න එනකොට මොනවද හිතා ගන්න ඕනේ කියන එක පිළිබඳව අපි ඔයත්තන් පැහැදිලි කළා. ඒ මොකක් නිසාද? ඒ අර මෝහය දුරු කරලා මේ කරන කටයුත්ත මොකක්ද, මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද, බුදුහාමුදුරුවන්ගේ තියෙන ගුණයන් මොනවද, අපි මෙහෙම පූජා කළොත් සංසාරේ අපිට ලැබෙන්නේ මොනවද කියන එක පිළිබඳ දැනුවත්ව අවබෝධයෙන් යුක්තව ඒ කටයුත්ත සිද්ධ කරන්න ඕන නිසා. ගොඩාක් දුරට පින්කම් කරනකොට අපිට පේන දෙයක් තමයි පින්වත්නි, බහුතරයක් 90%ක්
ලෝභය සහ ද්වේෂය දුරු කරලා දන් දෙනවා පින්කම් කරනවා විවිධ කටයුතු කරනවා හැබැයි මෝහය දුරු කිරීම සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා නැවතත් මම මේ කාරණේ කියන්නම් ගොඩක් දෙනෙක් පින් දහම් කරනකොට කුසල දහම් කරනකොට ලෝභය දුරු කරනවා ද්වේෂය දුරු කරනවා හැබැයි මෝහය දුරු කිරීම පිළිබඳ එයාට අදහසක් නැහැ මොකද මෝහය දුරු කරාට පස්සේ ඇති වෙන්නේ ප්‍රඥාව ප්‍රඥාව ඇති කරගන්න නම් එයා බණ අහන කෙනෙක් වෙන්න ඕන එයා ධර්මයේ කියවන කෙනෙක් වෙන්න ඕන එයා ධර්මයේ පරිශීලනය කරන කෙනෙක් වෙන්න ඕන එයා ධර්මයේ පරිහරණය කරන කෙනෙක් වෙන්න ඕන එයා විවේකීව විවේකීව සිල් ගුණ දහම් රකින්න කෙනෙක් වෙන්න ඕන එයා විවේකීව මේ මනස තැම්පත් කරගෙන භාවනාව ප්‍රගුණ කරන කෙනෙක් වෙන්න ඕන එහෙම කෙනෙකුට තමයි අර මෝහය දුරු කරගෙන ප්‍රඥාව ඒ තුල ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා බහුතරයක් දෙනා කරන පින්කම් ත්‍රිහේතුක පින්කම් නෙමෙයි ද්විහේතුක පින්කම් ලෝභය සහ ද්වේෂය දුරු කරලා සිද්ධ කරන පින්කම් මෝහය පිළිබඳ ලොකු සැලකිල්ලක් නැහැ සාම්ප්‍රදායිකව අනිත් අය පූජා කරන නිසා මමත් පූජා කරනවා අනිත් අය ගාථා කියන නිසා මමත් ගාථා කියනවා අනිත් අය වැඳගෙන ඉන්න නිසා මමත් වැඳගෙන ඉන්නවා මම වැඳගෙන ඉන්නේ ඇයි වඳින්නේ කාටද ඇයි වඳින්ද බුදුහාමුදුරුව සුදුසු කියන එක ගැන දන්නේ නැහැ මම මේ පූජා කරන්නේ මොනවද ඇයි මේක පූජා කරන්නේ මේක පූජාව ලබන්න බුදුහාමුදුරුව සුදුසු ඇයි කියන එක පිළිබඳව දන්නේ නැහැ මම මෙහෙම දෙයක් පූජා කළාට පස්සේ බුදුහාමුදුරුවන්ට මේ වගේ දෙයක් පූජා කළාම මට ලැබෙන දේ මොකක්ද කියන එක පිළිබඳව දන්නේ නැහැ අවබෝධයක් නැහැ අන්න එහෙම කරන පූජාව ද්විහේතුක පූජාවක් ගොඩාක් අය අන්න ඒ සාම්ප්‍රදායික ක්‍රමයට තමයි ආමිස පූජාවන් සිද්ධ කරන්නේ ඒ සාම්ප්‍රදායික ක්‍රමයට ආමිස පූජාවන් සිද්ධ කරගත්තම ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය බොහොම අල්පයි දැන් ඔන්න එක කාරණයක් මම විස්තර කළා පින්කමක් කරනකොට ද්විහේතුක වෙ හේතු දෙකක් විතරක් දුරු කරලා කරගන්න පුළුවන් ලෝභයේ ද්වේෂයේ ඒ වගේම පින්කමක් කරනකොට ප්‍රඥාවන්තයන්ට නැනනුවන තියෙන කෙනෙකුට ධර්මයත් එක්ක ඉන්න කෙනෙකුට ලෝභයත් ද්වේෂයත් මෝහයත් කියන අකුසල මූල තුනම දුරු කරලා ත්‍රි හේතුක කුසල කර්මයක් බවට පත් කරගන්නත් පුළුවන්. දැන් ද්වි හේතුක කුසල කර්මයක් කරගත්තම ද්වි හේතුක කුසල කර්මයක් කරගත්ත කෙනෙකුට ලැබෙන ප්‍රතිසන්දිය. දැන් අපි දන්නවා කෙනෙක් ජීවත් වෙලා මියපරලොව යනකොට ඒ මියපරලොව යන පුද්ගලයාට අවසානයේම ඇති වෙන සිතුවිල්ල තමයි චුතිසිතුවිල්ල. චුතිසිතුවිල්ල. කියන්නේ මේ ඒකේ ස්වභාවය දැන් අපි ජීවත් වෙනකොට හැම දවසකම ඉපදෙමින් මැරෙමින් තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ සිතුවිලි උපදිනවා, පවතිනවා, මැරෙනවා. සිතුවිලි උපදිනවා, පවතිනවා, මැරෙනවා. අභිධර්මයේ තුල මේවා දීර්ඝව විස්තර කරලා තියෙනවා. මම ඔය ඇත්තන්ට ඉදිරියේදී ඒ කරුණු පැහැදිලි කරන්නම්. අපේ දැන් විහාරස්ථානයේ ගොඩනැගුවායින් පස්සේ අපි කණ්ඩායම් විහාරස්ථානයට කැඳවලා ඉතා විධිමත් වැඩපිළිවෙලක් යටතේ බුදුදහම පිළිබඳවත් ඔයත්වන්ගේ ජීවිත පිළිබඳවත් වැඩපිළිවෙලක් සහිතව වැඩසටහනක් සැලසුම් කරලා ඕගොල්ලන් ඔයත්වන්ට ඒක අපි උගන්වනවා. ඒක අපි කියලා දෙනවා. ඒ හැම දෙයක් මෙදිනදා පුද සත්කාර සම්මාන කරන විදිය, සිල් ගුණ දහම් රකින්න විදිය, පින්කමක් කරනකොට මනස සකස් කරගන්න ඕන විදිය, බුදුදහමේ මාර්ගය මොකක්ද කියන එක, අපි මොනවද බෞද්ධයෝ විදිහට කරන්න ඕන කියන එක, ඒ සියලු දේවල්ම සංග්‍රහගත වෙන විදිහේ වැඩසටහනක් අපි කියමු කෝස් එකක් අපි සැලසුම් කරලා ඔයත්තන්ට ඒකට නොමිලේම සම්බන්ධ වෙලා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඒවා ඔයත්ත වෙනුවෙන් මේ විහාරස්ථානයේ කටයුතු අවසන් කරගත්තාට පස්සේ සැලසුම් කරනවා. ඒ පිළිබඳ සැකයක් ඇති කරගන්න එපා. ඔයත්තු හැම දිනාටම මේ 2024 තුල හොඳ ප්‍රඥාවන්ත, හොඳ අවබෝධයකින් යුක්තව, හොඳ වැටහීමකින් යුක්තව පින් කුසල් කරන පුද්ගලයෝ බවට පත් වෙන්න අවශ්‍ය කරන සියලු සුදුසුකම් අපි හදලා දෙනවා, සකස් කරලා දෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ හැම කටයුත්තකටම මහන්සි වෙන්නේ. ඒ නිසා ඒක ගැන බය වෙන්න එපා. දැන් ආපහු back to point. මම ඔබට කිව්වේ අපි ජීවත් වෙනකොට හැම මොහොතකදීම සිතුවිලි උපදිනවා, සිතුවිලි පවතිනවා, සිතුවිලි මැරෙනවා. මෙන්න මෙහෙම සිතුවිලි උපදින, පවතින, මැරෙන, උපදින, පවතින, මැරෙන ක්‍රමවේදය යනකොට අපේ භෞතික ශරීරයේ තියෙන ප්‍රාණ ශක්තිය නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වීමත් එක්ක හිතේ හටගන්න අවසාන සිතුවිල්ල තියෙනවානේ. අන්නේ අවසාන සිතුවිල්ලට තමයි චුතිසිත කියලා කියන්නේ. අවසාන සිත තමයි ඒ
භෞතික ශරීරයේ ප්‍රාණ ශක්තිය නිරුද්ධ වෙනවත් එකම සිතේ අවසානයේට ඇති වෙන සිතුවිල්ල, ජවන සිතුවිල්ල, චුති සිතුවිල්ල 90 තමයි අපි ඊළඟට උපදින තැන කොතරද කියන එක තීරණය වෙන්නේ. කොච්චර පින්කම් කරගෙන තිබුණත් සමහරට චුති සිතුවිල්ල තුලට කරගත්ත පාප කර්මයක් මතක් වුණොත් ඒ පව විපාක දීලා තමයි අර පින විපාක දීම පිණිස නැවත උපදින්නේ. කොච්චර පව්කම් කරගත්ත කෙනෙක් වුණත් මොනවා හරි කරගත්ත එක පින්කමක් ගැන මතක් වුණොත් ඒ පුද්ගලයා ඒ පින විපාක දීලා තමයි අර පව විපාක දීම පිණිස පෙළ ගැහෙන්නේ. ඒ කරගත්ත පව ආනන්තාරිය පාප කර්මයක් නොවේ නම් මේවා පිළිබඳ ඔයත්තන්ට ඉතාම පැහැදිලි වැඩපිළිවෙලක් යටතේ කරුණු පැහැදිලි කරනවා කෝස් වර්ක් එකක් ඇතුළෙම. ඒ හින්දා ඔයත් ඒකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ සිත කියන්නේ මොකද්ද? සිතුවිලි කියන්නේ මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, අභිධර්මයේ පිළිබඳ අපි කතා කරමු. විහාරස්ථානයේ කටයුතු අවසන් කරගත් අයින් පස්සේ. එතකොට දැන් ඒ අවසානයේදී ඇති වෙන චුතිසිතවිල්ල අපි හිතමු අර අපි කලින් කරගත්ත ද්විහේතුක පින්කමක් හේතු කරගෙන ඇති වෙච්ච චුතිසිතවිල්ලක් කියලා. ඒ කියන්නේ උත්පත්තියත් ඇති වෙන්න පුළුවන් ද්විහේත අහේතුක උත්පත්ති, ද්විහේතුක උත්පත්ති, ත්‍රිහේතුක උත්පත්ති කියලා උත්පත්තියත් කොටස් තුනකට බෙදෙනවා. අහේතුක උත්පත්ති, ද්විහේතුක උත්පත්ති, ත්‍රිහේතුක උත්පත්ති. අහේතුක උත්පත්ති කියලා කියන්නේ හේතුවක් නැතුවම ගිහිල්ලා උපදිනවා. ඒ කියන්නේ සිතුවිල්ලක් නැතුවම ගිහිල්ලා යහපත් සිතුවිල්ලක් නැතුවම ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල සිතුවිලි දුරු නොකරපු මානසිකත්වෙන් වෛරය, තරහව, ඊර්ෂ්‍යාව, කුහකකම, පළිගැනීම, මාන්න ආදී සිතුවිලිත් එක්ක මරණයට පත් වුණොත් ඒක අහේතුක මරණයක් බවට පත් වෙනවා. එතකොට ද්විහේතුක මරණය කියලා කියන්නේ ලෝභය නැති කරලා, ද්වේෂය නැති කරලා කරපු පින්කමක් පිළිබඳ මතක් වෙලා ගිහිල්ලා ඉපදුනොත් ඒක ද්විහේතුක මරණයක් බව, මේ උත්පත්තියක් බවට පත් වෙනවා. ත්‍රිහේතුක උත්පත්තියක් කියලා කියන්නේ ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් තුනම නැසා, තුනම දුරු කරලා කරගත්ත පින්කමක් පිළිබඳ මතක් වුණොත් ත්‍රිහේතුක උත්පත්තියක් ලබන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොනවද මේ අහේතුක උත්පත්ති කියලා කියන්නේ? අහේතුක උත්පත්තියක් කියලා කියන්නේ පින්වත්නි අර මම මුලින් සඳහන් කළ විදිහට ලෝභය දුරු නොකර, ද්වේෂය දුරු නොකර, මෝහය දුරු නොකර, වෛරය, තරහව, පළිගැනීම සහ නරක සිතුවිලි, අයහපත් සිතුවිලි හිතේ තියාගෙන කෙනෙක් මරණ මොහොතේදී චුති සිතුවිල්ල තුළට ඒ සිතුවිල්ලක් පහළුණොත් ඒ අහේතුක උත්පත්තිය නිශ්චිත වශයෙන්ම සතර අපායේම තමයි උපදින්නේ. සතර අපාය. එක්ක නිරයේ, එක්ක තිරිසන් ලෝකේ, එක්ක ප්‍රේත ලෝකේ, එක්ක අසුර ලෝකේ. ඒ මොකක් සිහිපත් වුණොත්ද? චුතිසිත තුලට අහේතුක නැත්නම් උත්පත්ති අහේතුක උත්පත්තියක් බවට පත් වුණොත්, අහේතුක උත්පත්තියක් බවට පත් වෙන්න හේතු වෙන්නේ චුතිසිත අහේතුක හේතුවක් මතක් වුණොත් තමයි. මැරෙන මොහොතේ අහේතුක හේතුවක් මතක් වුණොත් තමයි, අහේතුක සංසිද්ධියක් මනසට આવොත් තමයි ඊළඟට උපදින තැන අහේතුක ස්ථානයක් බවට පත් වෙන. අහේතුක තැනක ඉපදුනොත් නිශ්චිත වශයෙන්ම එක්ක සතර අපාය තමයි උපදින්න සිද්ධ වෙන්නේ. ද්විහේතුක උත්පත්තිය කියලා කියන්නේ මොකද්ද? ද්විහේතුක උත්පත්තියක් කියලා කියන්නේ ලෝභය දුරු කරපු නිසා, ද්වේෂය දුරු කරපු නිසා, ඒ ලෝභයයි ද්වේෂයයි දුරු කරලා Taman සිද්ධ කරගත්ත පින්කමක්. එවැනි පින්කමක් සිහිපත් වුණොත් එයා උපදින්නේ ලෝභය, ද්වේෂය සහ ද්වේෂය දුරු කරපු ද්විහේතුක උත්පත්තියක. මනුෂ්‍ය ලෝක, කාම ලෝකයක තමයි එයා උපදින්නේ. කාම ලෝකයක, මනුෂ්‍ය ලෝකයක, දිව්‍ය ලෝකයක උත්පත්තිය ලබනවා. සාමාන්‍ය මිනිස්සු වගේ හොඳට ධන ධාන්‍ය තියෙනවා, බහුභෝග සම්පත් තියෙනවා. සංසාරේ දන් දී ලෝභය දුරු කරලා දන් දුන්න නිසා, දේශය දුරු කරලා දන් දුන්න නිසා එයාට බොහොම ධන ධාන්‍ය ලැබෙන මනුෂ්‍ය ලෝකවල, දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්න පුළුවන්. හැබැයි ද්විහේතුක උත්පත්තියක තියෙන බරපතලකම තමයි එයාට කවදාවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. ධර්මය පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්න බෑ. ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න බෑ. පරමාර්ථ වශයෙන්වත් ප්‍රත්‍යක්ෂ වශයෙන්වත් ධර්මය අවබෝධ කරගන්න බැරි උත්පත්තියක් තමයි ද්විහේතුක උත්පත්තිය. ඒකට හේතුව මොකද? එයා ලෝභය දුරු කළා, ద్వේෂය දුරු කරා, මෝහය දුරු කළේ නැහැ. ප්‍රඥාව ඇති කරගත්තේ නැහැ. මෝහයෙන් වැසි, මෝහ අන්ධකාරයෙන් වැසිලා තියෙන මානසිකත්වයේ දුරු කරගත්තේ නැහැ. ඒ නිසා උපත ලැබුවට හොඳ තැනක දිව්‍ය ලෝකයක උපත ලැබුවොත්, මනුෂ්‍ය ලෝකයක උපත ලැබුවොත් කොච්චර බණ ඇහුවත් තේරෙන්නේ නැහැ. කොච්චර බණ ඇහුවත් අවබෝධ වෙන්නේ නැහැ. කොච්චර බණ ඇහුවත්
ඒ වගේ තුල තියෙන වටිනාකම ජීවිතයට සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන්න බෑ. කොයි තරම්නම් මිනිස්සු එහෙම ඉන්නවද? මං හිතන්නේ වැඩිම පිරිසක් ඉන්නේ මෙන්න මේ ද්විහේ මනුෂ්‍ය ලෝකේ ඉන්න වැඩිම පිරිසක් ඉන්නේ මෙන්න මේ ද්විහේතුක උත්පත්තියෙන් උත්පත්තිය ලැබපු අය. නැත්තම් ද්විහේතුක ප්‍රතිසන්දියක් ලැබපු අය. ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ මොකද්ද? ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ තමන් ලෝභයත් දුරු කරලා, ද්වේෂයත් දුරු කරලා, මෝහයත් දුරු කරලා ඒ ලෝභය, ද්වේෂය, මෝහය කියන සිතුවිලි අකුසල මූල තුනම දුරු කරලා සිද්ධ කරගත්ත පිනක් මරණ මොහොතේදී චුති සිතුවිල්ල තුලට සිහිපත් වෙලා ඒ සිතුවිල්ල ප්‍රතිසන්දිය බවට පත් කරගෙන ත්‍රිහේතුක ප්‍රතිසන්දියක උත්පත්තිය ලබනවා. අන්න ඒ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක උත්පත්තිය ලබන කෙනා කාම ලෝකේ, මනුෂ්‍ය ලෝකේක හරි දිව්‍ය ලෝකේක හරි බ්‍රහ්ම ලෝකේක හරි උත්පත්තිය ලැබුවොත් ඒ පුද්ගලයා ප්‍රඥාවක් සහිතව උත්පත්තිය ලැබපු කෙනෙක්. ප්‍රඥාවක් සහිතව උත්පත්තිය ලැබපු කෙනෙක්. ඒ නිශ්චිත වශයෙන්ම රහත්භාවයට පත්වෙන්න නම් ධර්මාවබෝධය ලබන්න නම් ත්‍රිහේතුක ප්‍රතිසන්දියකින් උත්පත්තිය ලැබපු කෙනෙක්ම වෙන්න ඕන. ත්‍රිහේතුක ප්‍රතිසන්දියකින් උත්පත්තිය නොලැබපු කෙනෙකුට මේ සංසාරේ ඒ ජීවිතය තුළ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒකේ වැදගත්ම දේ තමයි මෝහය දුරු කිරීම. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තෙත් මිනිසු තුළ වැසි මිනිසුන්ව වසාගෙන තිබෙන මේ මෝහයෙන් මිනිසුන්ව ගලව ගන්නනේ. එහෙනම් මෝහය දුරු කරගන්න නම් අර බුද්ධාදී අටතන පිළිබඳ සැකේ දුරු කරගන්න ඕනේ. බුදුහාඳුරෝ පිළිබඳ සැකේ, ධර්මයේ පිළිබඳ සැකේ, මහා සංඝරත්නයේ පිළිබඳ සැකේ, කර්මයේ කර්මඵලයේ පිළිබඳ සැකේ, චතුරාර්ය සත්‍ය පිළිබඳව සැකේ, මෙලෝ පිළිබඳ මේ පරලෝ පිළිබඳ සැකේ, කලින් භවයේ පිළිබඳ සැකේ, කලින් භවයේ සහ අනාගත භවයේ පිළිබඳ තියෙන සැකේ, මෙන්න මේ සැක දුරු කරගන්න. මේ සැක දුරු කරගන්න නම් එයා ධර්මයේ කියවන කෙනෙක් වෙන්න ඕන. එයා ධර්මයේ අහන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එයා නිතරම ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙන්න. නැතුව ප්‍රඥාවක් නිකන් ඇති වෙන්නේ නැහැ. උදේ ඉර පායනවා වගේ ප්‍රඥාව නිකන් ඇති වෙන්නේ නැහැ. පහන පත්තු කරාම පහන දැල්වෙනවා වගේ ප්‍රඥාව නිකන් ඇති වෙන්නේ නැහැ. ප්‍රඥාව ඇති කරගන්න නම් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. මහන්සි වෙන්න ඕන, බණ අහන්න ඕන, බණ පොත් කියවන්න ඕන, ධර්ම සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට ඒවා විසඳ ගන්න සාකච්ඡා කරන්න ඕන. අන්න ඒ විදිහට මෝහය දුරු කරගෙන තමන් කරන තමන් තුල ප්‍රඥාවක් ඇති කරගත්තොත් ඒ ප්‍රඥාවත් එක්ක කරගත්ත පින්කමක් අන්තිමේ කුසල සිතුවිල්ලක් තුලට මතක්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න, අපි ඖෂධ පූජාවක් සිද්ධ කළා. ඒ ඖෂධ පූජාවේදී මම ඔබට සඳහන් කළා බුදුහාමුදුරුවන්ට ඖෂධ පූජා කරනවා කියලා. කියන්නේ සංසාරේ බක්කුල මහරහතන් වහන්සේට සේ නිදුක් නිරෝගී භාවය ලබන්න හේතු වෙන පින්කමක්. එතකොට ඔබට මම බුදුහාමුදුරුව පිළිබඳ ශ්‍රද්ධාව ඇති කළා, ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කළා, සංඝයා වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කළා, කර්මයේ කර්ම ඵලයේ පිළිබඳ හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා, නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵලයක් ලැබෙනවා කියන කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසය ඇති කළා. එතකොට අපි ප්‍රඥාව වෙනුවේ පින්කම කළේ. එවැනි පින්කමක් ඔබත් ඒ ප්‍රඥාගෝචර මනසින්ම පින්කමට සම්බන්ධ වෙලා කරගත්ත කෙනෙක් නම් එවැනි පින්කමක් ඔබ මරණයට පත් වෙන මොහොතේදී සිහිපත් වුණොත්, එවැනි කිරියාහාර පූජාවක් ඔබ මරණයට පත් වෙන අවස්ථාවේදී සිහිපත් වුණොත් ඔබ ලබන උත්පත්තිය ත්‍රිහේතුක උත්පත්තියක් බවට පත් වෙනවා. එතකොට ත්‍රිහේතුක උත්පත්තියක් ලැබපු කෙනා විභවතාවයක් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා විභවතාවයක් සහිතව උත්පත්තිය ලැබපු කෙනෙක්. එයා ධර්මය අවබෝධ කරගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ධර්මය අවබෝධ කර ගැනීම සඳහා විභවතාවයක් සහිතව උත්පත්තිය ලැබපු කෙනෙක්. එයාට බණපදයක් අහනකොටම මේ කියන්නේ මොකද්ද කියන එක තේරෙනවා. එයාට බණපදයක් කියවනකොටම මේ කියන්නේ මොකද්ද, කොහෙන්ද මේක ජීවිතයට ගන්න ඕනේ කියන එක තේරෙනවා, වැටහෙනවා. එතකොට අන්න එවැනි පුද්ගලයා මේ ජීවිතය තුළ උත්සාහවන්ත වුණොත් මේ ජීවිතය තුළ උත්තාන සම්පදාවෙන් යුක්තව කටයුතු කළොත් එයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එවැනි විභවතාවයක් ඔහු තුළ තියෙනවා. දැන් ඒ විභවතාවය අපි හඳුනගන්නේ කොහොමද? අපි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක්ද? අපි ද්විහේතුක උත්පත්තියකින් ලැබපු කෙනෙක්ද? ත්‍රිහේතුක උත්පත්තියක් ඇතුළු උත්පත්තිය ලැබපු කෙනෙක්ද කියලා අපි දැනගන්නේ කොහොමද? ඒක නම් පින්වත්ටි ගැටලු සහගතයි. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඔයත්තන්ට මතක ඇති බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය කියවනකොට බුදුහාමුදුරු හිමිදිරි උදෑසන අවදි වෙලා මහා කරුණා සමාපatti ඥානයට සමවැදිලා බලනවා අද මම කාටද පිහිට වෙන්න ඕනි කියලා. එහෙම පිහිට වෙන්න ඕන කෙනෙක් මේ දිබ්බ චක්කු ඥාණයෙන් දැකලා උන්වහන්සේ එදා දවසේ වැඩම කරලා ඒ පුද්ගලයාට පිහිට වෙනවා.
දැන් අපිටත් හිතෙන්න පුළුවන් අනේ බුදුහාඳුරු හිටියනම් අපිවත් බුදුහාඳුරු දැකලා අපිටත් ඇවිල්ලා බුදුහාඳුරු පිහිට වෙයි කියලා. පිනති ඒ බුදුහාමුදුරුව මහා කරුණා සමාපatti ඥානයට සමවැදිලා කාටදද මම පිහිට වෙන්නේ කියලා බලන්නේ මේ කවුරු හරි කෙනෙකුට පිහිට වෙන්න නෙමෙයි. අන්න එතනදි තමයි අපිට වැදගත් වෙන්නේ ඒ පිහිට වෙන්න බුදුහාමුදුරුව බලන්නේ කාවද? අර ත්‍රි හේතුක උත්පත්තියකින් උත්පත්තිය ලබලා ධර්මය අවබෝධ කරගන්න තරම් දියුණු ප්‍රඥාවක් ඇතුව උත්පත්තිය ලබලා හිටියත් උත්පත්තිය ලබලා තිබෙන සමාජයේ විවිධ ප්‍රශ්න නිසා විවිධ ගැටලු නිසා විවිධ මෝහමේ කාරණා නිසා ඒ ප්‍රඥාව දූවිල්ලෙන් වැහිලා තියෙනවා වගේ වැහිලා තියෙන මිනිස්සුන්ගේ ඒ ප්‍රඥාව අවදි කරලා මතු කරලා ගන්න පුළුවන් මිනිස්සුම තමයි බුදුහාඳුරේ මහා කරුණා සමාපatti ඥානයට සමවැදිලා හොයන්නේ. එහෙම නැතු අපි හැමෝ පිළිබඳවම නෙමෙයි හොයන්නේ. ත්‍රි හේතුක උත්පත්තියකින් ඉපදිලා ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් සංසාරේ දියුණු කරලා මේ ජීවිතේ නැත්තම් ඒ උත්පත්තිය ලැබලා බුදුහාමුදුරුවන්ට මුණ ගැහෙන බුදුහාඳුරෝ ජීවමානෝ ජීවත් වෙන කාලයේ ඔහු ලැබපු ජීවිතය ඇතුලේ යම් කරුණක් නිසා ඔහුගේ මෝහය වැහිලා මේ ප්‍රඥාව වැහිලා තියෙනවා නම් මෝහයෙන් අන්නේ වැහිලා තියෙන ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස තමයි බුදුහාඳුරෝ මහා කරුණා සමාපatti ඥානයට සමවැදිලා බැලුවේ. අංගුලිමාල මහරහ අංගුලිමාලව සොයාගෙන ගියේ බුදුහාඳුරු ඒ අර්ථයෙන්. සුනීතව හොයාගෙන ගියේ බුදුහාඳුරු ඒ අර්ථයෙන්. රජ්ජුමාලව හොයාගෙන ගියේ බුදුහාඳුරු ඒ අර්ථයෙන්. පටාචාරව හොයාගෙන ගියේ ඒ අර්ථයෙන්. ඒගොල්ලෝ දාසයෝ වෙන්න පුළුවන්, ඒගොල්ලෝ කුලී වැඩ කරන අය වෙන්න පුළුවන්, ඒගොල්ලෝ කසල සෝදකයෝ වෙන්න පුළුවන්. හැබැයි සංසාරේ ප්‍රඥාව දියුණු කරලා තිබුණා. ත්‍රි හේතුක උත්පත්තියක්. අන්නේ ත්‍රි හේතුක උත්පත්තියක් ලැබපු කෙනාට නිකරුණේ සංසාරයෙන් මෙරිලා යන්න ඉඩ දෙන්නේ නැතුව ඒ සංසාරයෙන් ගලව ගන්න ඒ ප්‍රඥාව පාදගන්න අවශ්‍ය කරන කටයුතු තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කළ දුන්නේ. ඉතින් බුදුහාමුදුරු අද ජීවමානෝ මේ සමාජයේ නැති නිසා අපට ඒ අවස්ථාව නම් හිමි වෙන්නේ නැහැ. අපටමයි වීරිය කරලා අපේ ධර්ම අවබෝධය ලැබීම පිණිස කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වත්නි හොඳට අදිස්ථාන කරගන්න ආමිස පූජා පින්කමක් සිද්ධ කරනකොට ලෝභය දුරු කරනවා වගේම ద్వේෂය දුරු කරනවා වගේම මෝහය දුරු කරනවා වගේම මෝහයත් දුරු කරන්න අපේක්ෂා කරගන්න. නිකං සාදු සාදු කියලා කිව්වත් පින් සිද්ධ වෙනවා, මල් පහන් සුවඳ දුම් පූජා කළත් පින් සිද්ධ වෙනවා. හැබැයි ප්‍රඥා ගෝචර වේ පින් කරන පින්කම පිළිබඳ දැකලා ඒ පින්කම පිළිබඳ කල්පනා කරලා ඒ පින්කමේ තියෙන වටිනාකම ඒ පින්කමේ තියෙන ගුණ සුවඳ පිළිබඳ කල්පනා කරලා ප්‍රඥාවෙන් ධර්මානුකූල වේ කටයුත්ත සිද්ධ කරලා හැම නිතරම ප්‍රාර්ථනා කරන්න ඕන. මේ ජීවිතේම ධර්ම අවබෝධය ලබන්න පුළුවන්කම තියෙනවා නම් එතෙන්ටයි අපි වැඩ කරන්න ඕනේ. කුමන යම් හේතුවක් නිසා හෝ මේ ජීවිතේ ධර්ම අවබෝධය ලබන්න බැයි නම් අවම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ හරි ධර්ම අවබෝධය ලබන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතුව උත්පත්තිය ලබන්නටම කරන පින් කුසල් හේතු වේවා කියන අදහසින්ම කරන්න ඕනේ. මම නැවතත් ඔබට කියන්නේ ඒ අදහස ඇති කරගන්න නම් එයා හොඳට බණ අහන කෙනෙක් වෙන්න ඕන, ධර්මයේ සාකච්ඡා කරන කෙනෙක් වෙන්න ඕන, සීල් ගුණ දහම් රකින්න කෙනෙක් වෙන්න ඕන, ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරන් රුවමනාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එවැනි කෙනෙකුට තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් පින්කම් කර ත්‍රි හේතුක කුස් මේ සිතුවිල්ලක් නැත්නම් ත්‍රි හේතුක අරමුණකින් පින්කම් කරන්න පුළුවන්කම තියෙන්නේ. ත්‍රි හේතුක අරමුණකින් ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔය ඇත්තන්ටත් ජීවිතේ කරන හැම කටයුත්තක් පින්කමක්ම ත්‍රි හේතුක කුසල කර්මයක් බවට පත් කරගන්නම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ චිත්ත පිළිබඳ චෛතසික පිළිබඳ මේ අභිධර්මයේ විස්තර කරන පරමාර්ථ පිළිබඳ ඔය ඇත්තන්ට ඉතා විධිමත් වැඩසටහනක් මම සැලසුම් කරනවා. ඒක බොහෝ දුරට ලබන මාසේ මුල ඉඳලා විතර අපි අපේ අලුත් විහාරස්ථානයේ ආරම්භ කරනවා. ඒකට සීමිත කණ්ඩායමක් තමයි තෝරගන්නේ. කොටස් වශයෙන් තමයි මේ වැඩසටහන මම කරන්න සැලසුම් කරගෙන ඉන්නේ. ඒක පියවරෙන් පියවර සරල තැන ඉඳලා ධර්මයේ ගැඹුර දක්වා යන ලස්සන වැඩසටහනකුයි සැලසුම් කරන්නේ. ඒක කෝස් එකක් විදිහට මම කරන්න කල්පනා කරගෙන තියෙන්නේ. එක 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 මේ මාතෘකා ආවරණය කරමින් හොඳ අවබෝධයක් සහ ප්‍රායෝගිකව ඒවා ප්‍රත්‍යක්ෂව දැන අවබෝධ කරගන්න පුළුවන් විදිහටයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් ඒකට ඔය ඇත්තන්ට මම මේ කටයුතු ඉදිරියේදී දැනුවත් කරන්න. ඒ නිසා අද මේ පැහැදිලි කරපු කරුණු ඉතාම හොඳින් වතාවක් දෙවතාවක් තුන් වතාවක් හතර වතාවක් හරි අහලා අවබෝධ කරගන්න මම මේ සඳහන් කළේ පැහැදිලි කළේ ඉතාම සරලව
උඩින් මම මේ කරුණ අතගාගෙන ගියා මිසක් ගැඹුරු කරුණ පිළිබඳ කතා කළේ නැහැ. එතකොට මේකේ මේ අභිධර්මයේ විස්තර කරන කුසල සිත් අටක් තියෙනවා. ඒ කුසල සිත් පිළිබඳ මම කතා කළේවත් නැහැ. ඒ නිසා ඒවා පිළිබඳ අපිට වැඩපිළිවෙලක් ඇතුව කතා බහ කරන්න පුළුවන්. දැනට මේ පිළිබඳ ඉතා හොඳින් ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න කියන කාරණේ ඔයත් අන්ට මතක් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.